හැබැයි ළඟට ආපුවම සමහර අය අඳුර ගන්නවා එච්චර වයස පුද්ගලයෙක් නෙමෙයි අතපය වල්ලා එහෙම ගලලා තේරුම් ගන්නවා මේ එහෙම ඉතින් එච්චරම ලොකු මේකක් නෑ කියන සමහර අය දන්නවා ජීවිතේට දැලි ගාගත්තු වගේ වැඩක් වෙලා තියෙනවා නැත්තෙත් නෑ දවසක් ඔය ප්‍රභාකරන්ගේ ෆොටෝ එකක් ගෙනල්ලා මට කිව්වා මේ අපේ මේ හීරෝ මෙයා තමයි මෙයා ඇඳලා දෙන්න කියලා ඒ වගේ එහෙම එහෙම ඉතින් ගොඩක් දේවල් වෙලා තියෙනවා ඉතින් ඒක ඇත්තටම ගුප්ත බලවේග ටිකක් ඒක මම විශ්වාස කරන බලවේග විශ්වාස කරන දෙයක් කාන්තා රූපාන්තින්න ඇත්තටම ආසයි මොකද කලාව කියන්නේ ගොඩක් කාන්තාවට සම්බන්ධ දෙයක් චාකෝල් වලින් පුළුවන් වැඩේ ටිකක් ලස්සනට අවශ්‍යතන් ඉස්මතු කරලා මොකද අවශ්‍යතන් අපි ෆිගරයක් දිහා බලන කෝණයක් තියෙනවනේ ඒ කෝණයට අපි තව වැඩිපුර දෙයක් උලුප්පලා අඳින්න ඕනේ මේක අපේ මනසර තව බලන කෙනාගේ මනසර දැයින විදියට අපිට හමුවෙනවා නුවර වැවරව් මේ වයසක මනුස්සේ චිත්‍රඳිනවා කවුද මේ ඇතරම වයසක පේනවා ගොඩක් මං ඉන්නකොට ගොඩක් අය මට ඇවිල්ලා අවුරුදු 50 60 ඇවිල්ල මට අංකල් කියලා හරි නැත්තම් එහෙම කතා කරනවා සමහරවට මං ගොඩක් 70ක ඉතුරු වගේ පෙනුමක් තියෙන පිටිපස්සෙන් බලනකොට ගොඩක් වයසයි කියලා තමයි හිතාගෙන ඉන්නේ හැබැයි ළඟට ආපුවම සමහර අය අඳුර ගන්නවා එච්චර වයස පුද්ගලයෙක් නෙමෙයි අතපය වල්ලා එහෙම ගලලා තේරුම් ගන්නවා මේ එහෙම ඉතින් එච්චරම ලොකු මේකක් නෑ කියන සමහර අය දන්නවා මේ නුවර වැවරවමින් තමයි මම චිත්‍රාඳින්න පටන් ගත්තේ අඟුරු ආට් කියන්නේ ඔබතුමාද රයිට් මම අඟුරු කියලා තමයි කියන්නේ අතරම මම මංජුල ස්වර්ණපාලි පොඩි කාලේ මම ඉපදලා තියෙන්නේ සේරුවාවිල කියන ගමේ සේරුවාවිල කියන දුෂ්කර කියන්නේ කොටි රස්තවාදී ප්‍රශ්න තිබ්බ ගමක ඒ පොඩි කාලේ එහෙම ගෙවිලා ඉස්කෝල කීපයකට මාරු වෙන්න සිද්ධ වුණා ඉස්කෝල කීපයකට මාරු වෙන්න සිද්ධ වුණා ඉස්කෝල 8කට විතර වගේ 10 වතාවක් විතර වගේ මාරු වුණා ওই මාරු වෙන අතරතුරත් මට මානසික මට්ටම් ගොඩක් වෙනස් වෙන්න වුණා මොකද සමහර ඉස්කෝල වලට යනකොට ඒ ඉස්කෝලේ ඩාන්සින් ටීචර් කෙනෙක් නැත්තම් මම කරනවානේ ආර්ට් වලට යනවා එතකොට ඊළඟ ස්කෝල්ට යනකොට ආර්ට් ටීචර් කෙනෙක් නැත්නම් ඩාන්සින් වලට යනවා නැත්නම් මියුසික් කරනවා ඔය වගේ ස්කෝල් වලට මාරු වෙවි සාමාන්‍යයෙන් ඕ ලෙවල් මට්ටම එනකන් ආවා ඊට පස්සේ ඕ ලෙවල් පාස් වෙලා ඒ අතරතුර ඒ ලෙවල් කොහොම හරි පාස් කරගෙන ඊට පස්සේ ජීවිතේ ස්කෝලෙන් අයින් වෙලා මට හිතෙන හිතෙන දේවල් මේ කර කර හිටියා ඉතින් ඇත්තටම කියනවා නම් ආර්ට් ගැන මගේ ලොකු දැනුමක් තිබ්බේ නැහැ සහ මේ හැම දෙයක් ගැනම මට පුළුවන්කම තිබ්බා මොකක් හරි දෙයක් අඳින්න නැත්තම් ඒ වගේ හැකියාවක් තිබ්බා ටීවී එකේ මම පොඩ්ඩක් දැක්ක කෙනෙක් බලන අඳිනවා ඒ කාලේ කළු සුදු ටීවී එක මම දැක්කම මට හිතුණා මේක තමයි ආර්ට් එක කියලා මේක තමයි ආර්ට් එක කියලා මට හිතුණා මේක මම කරන්න ඕනේ කියලා ඊට පස්සේ දැන් මම ඔකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා මේ පොඩ්ඩක් ට්‍රයි එකක් දිලා බලන පැන්සල් වලින් මේ වැඩේ කරන්න අමාරු පැන්සල් වලින් මට ඕන කලර් එක ගන්න බෑ මොකද මේ එළිය අඳුර කියන එක හරියටම වෙන් කරගන්න පුළුවන් වෙනස් කරගන්න පුළුවන් හොඳම වාදිය තමයි බ්ලැක් ඇන්ඩ් වයිට් නම් චාකෝල් කියන එක මට තේරෙනවා. හැබැයි චාකෝල් වලින් අඟුරු වලින් වැඩේ කරන්න අමාරුයි කියන එක මගේ හැඟීමක් තිබ්බා. මොකද මේක ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් වුණොත් අපිට ඒක හසුරුව ගන්න උපරිම තාක්ෂණය සහ උපරිම මනා හැකියාව තියෙන්න ඕනේ චාකෝල් පාවිච්චි කරනවා. අඟුරු පාවිච්චි කරනවා හොඳ දැනුමක් තියෙන්න ඕනේ ඒක එහා මෙහා කරගන්නේ කොහොමද වෙනස් කරගන්නේ කොහොමද මොකද පොඩ්ඩ ඇත්තම් සම්පූර්ණම දැලිගෑව වගේ සිද්ධියක් වෙනවා චාකෝල් වලින් චිත්‍ර අඳින්න ගිහිල්ලා ජීවිතය දැලිගා ගතව වගේ දෙයක් දැනින්නේ නැද්ද ජීවිතේට දැලිගා ගත්තා වගේ වැඩක් වෙලා තියෙනව නැත්තේ නෑ නමුත් මගේ ජීවිතේ
අඳුරුත් එක්ක අඳුරු පැත්තනේ චාකෝල් කියන්නේ කලා ඒ අඳුරෙන් මගේ ලයිෆ් එක එළිය වුණා මගේ ජීවිතේ එළිය වුණා අතරම ස්තුතියි අඳුර හැම දෙයකටම ඒ ප්‍රකාශය තුල පොඩි හැඟීම් බරතාවයක් තියෙනවා මොකක්ද ඒ මෙහෙමයි දැන් මම ආටිස්ට් කෙනෙක් වශයෙන් මම සරල පුජ්‍යලයෙන් නිදාස් පුජ්‍යලෙ මම ඊයේ පෙරේද තමයි මේ ලංකාවේ රෙජිස්ටර් කරේ අපි නෝනා මේ මාව කියන්නේ මගේ ડોකියුමන්ට් අරන් ගිහිල්ලා මේ කච්චේරියේ මාව රෙජිස්ටර් කරේ මේ ඊයේ පෙරේද නැත්තම් මට ඡන්දයක්වත් තිබ්බේ නැහැ මම ඡන්ද පොලකට අඩියවත් තිර නැහැ මම සාමාන්‍යයෙන් සරල පුජ්‍යලෙ තමයි යා තමයි මාව රෙජිස්ටර් කරලා මේ ඊයේ ගේපේ ආව පළවෙනි ඡන්ද දැම්මේ ඉතින් ඒ වගේ නිදාස් හිටපු පුජ්‍යලෙ ඉතින් චාකෝල් කියන්නේ මේ මට ආට් එක මම ස්තුතියෙන් දෙනවා කියලා කිව්වේ නැගෙම් උනේ මගේ ජීවිතේ වෙනස් කරේ අගුරු තමයි දැන් මේ රැවුලත් එක්ක අලුත් ස්ටයිල් එකක් ඔබ හදාගෙන තිනවා මේක කාගෙන් හරි කොපියක්ද නෑ කොපි කරන්න මෙහෙම කරන්නේ නෑ නේද සාමාන්‍ය කොපි කරන්න කවුරු ඉන්නේ බෑ මම සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් දැකලා නෑ දැන් මෙහෙම මේ මගේ ඔරිජිනල් රැවුල සාමාන්‍ය ඇදෙන දෙයක් වැඩිපුර ඇදෙනවා ටිකක් බරට වෙන්නේ සමාහෙට මන්නේ අන්දන්නේ ආටිස්ට් කෙනෙකුට ආවේනික ස්වභාවයක් මට තියෙනවා කියලා මට දැනෙනවා ඒක මං ඉතින් හැමෝම පවත්වාගෙන යනවා දෙකට මේ රැවුල සුදුයි ඒකත් මන් දන්නේ මට කොහෙන් හම්බෙච්ච දෙයක්ද කියලා ඒකත් මං අගය කරනවා ඇයි ඔබ කාන්තාවන්ම චාකෝල් වලින් අඳින්නේ මෙහෙමයි මම ඉස්සරින් ඉඳලම කාන්තා රූප අඳින්න ඇත්තටම ආසයි මොකද කලාව කියන්නේ ගොඩක් කාන්තාවට සම්බන්ධ දෙයක් ඒකින්ද ගොඩක් ෆිගර් අඳින්නවා හරි ආසයි මේ චාකෝල් වලින් පුළුවන් වැඩේ ටිකක් ලස්සනට අවශ්‍යතන් ඉස්මතු කරලා මොකද අවශ්‍යතන් මේ අවශ්‍යතන් ඉස්මතු කරලා අඳින්න ඒ නිසා චාකෝල් වලින් ෆිගර්ස් අඳින්න ඇත්තටම ගොඩක් ලස්සනට මතු කරන්න පුළුවන් ඇඳපු හොඳම කාන්තාව කවුද නෝනා නෝනාගේ ෆොටෝ එක තමයි ඇත්තටම ලස්සනට ඇඳලා තියෙන්නේ සහ මේ ඊට අමතරව ඉතින් ෆිගර්ස් අඳිනවා ඒ කියන්නේ මූණක් අඳින එකයි පෝට්‍රේට් එකක් අඳින එකයි ෆිගර් එකක් අඳින එකයි දෙකක්නේ ඒකට ෆිගර් එකක් අඳිනකොට එක්කෝ ඒක සෙක්සුවල් විදියට හරි මොකක් හරි ආටිස්ට් කෙනෙක් අඳහම ඒක කාට හරි බලන් හිතෙන ආස හිතෙන ක්‍රමයක් තියෙන්න බෑ මොකක් හරි අපි ෆිගර් එකක් දිහා බලන කෝණයක් තියෙනෝනේ ඒ කෝණයට අපි තව වැඩිපුර දෙයක් උළුප්පලා අඳින්න ඕනේ මේක අපේ මනසර තව බලන කෙනාගේ මනසර දැයින විදිහට කවුරුවත් නග්න රූප නිර්මාණය කරන්න ආරාධනා කරේ නැද්ද ඇත්තටම එහෙම මට කලින් ආරාධනා කරලා තියෙනවා ලංකාවේ නම් නෙමෙයි ෆොරිනර්ස්ලා එහෙම එකක් ඇඳලා තියෙනවා එකක් දෙකක් හැබැයි එතනදී මේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපිට ඒ කාන්තාව පිළිබඳවත් කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ මොකද මගේ තියෙන්නේ ටාගට් එක තියෙන නිසා මගේ බැල්ම තියෙන්නේ මෙයාව අඳින අඳින්න කොහමද අඳින්න මං කියන එක ගැන සම්බන්ධයි. එතකොට මට එහෙම එයා ගැන හැඟීමක් ඇති වෙන්නේ සම්පූර්ණ එයාගේ රූපේ නිර්මාණය කරන එක තමයි මට තියෙන්නේ. එතකොට මං බලන්නේ අර එයායි මං අඳින එකයි අතර තියෙන කම්පයර් කරලා ඒක බලනවා මිසක් වෙන හැඟීමකින් බැලෙන්නේ නැහැ. මොන දිහා බැලුවත් මොකක් දිහා බැලුවත් පපෝ දිහා බැලුවත් කොහෙ බැලුවත් අර ඒ අර අඳින්න ඕනේ කියන හැඟීම තමයි තියෙන්නේ. දැන් ගොඩාක් ලස්සනයි මං ඉස්සරහවිල ඉඳ ගන්නවා චිත්‍ර අඳින්න. නමුත් මගේ තියෙන හැඟීම මෙයාව මං අඳිනවා කියන එක තමයි. මොකද ලස්සනම කෙනෙක් ඉඳගත්තාම එයාව ඊට වැඩිය ලස්සනට ඇඳෙ නැත්නම් තව බලාගෙන ඉන්න අයට කට්ටියට පොඩි කුතුහලයක්නේ මෙයා ලස්සනයි මගේ ඇඳ පිළිගන්නේ තමයි. ඒ ඉඳ ගන්න කෙනත් ඉඳගන්නේ මට වැඩිය ලස්සනට අඳී කියලා බලාපොරොත්තු වෙන්නේ. ඕනම ලස්සන කෙනෙක් එයා ඉඳගන්නේ මේකප් කරගෙන ඇවිල්ලා අයිබ්‍රෝ ලස්සනට හදාගෙන ලස්සනටම ඉඳගෙන ඉන්නවා මං එයා ලස්සනටම අඳී කියලා. ඒතර මං අඟුරු වලින් ඕක ලස්සනටම අඳින්නත් බෑ එයා ඉන්නවට වැඩිය ලස්සනද ඉතින් ඒ හැඟීම තමයි මගේ තියෙන්නේ චිත්‍රයක් අඳිනකොට ආටිස්ට් ගේ තියෙන්නේ එම අර වල් හැඟීමක් නෙමෙයි තියෙන්නේ එයා ඒ රූපේ ලස්සනට නිර්මාණය කරන්න ඕනේ මේක මේ බලන කෙනෙකුට ඊට වැඩිය දෙයක් ඇති වෙන්න ඕනේ කියන හැඟීම තමයි මගේ තියෙන්නේ චිත්‍ර නිර්මාණය කරද්දී ජීවිතයේ චිත්‍ර අඳිනකොට වෙච්ච අමුතු සිදුවීම් නැද්ද විශේෂ දේවල් නම් ගොඩක් තියෙනවා සාමාන්‍යයෙන් දැන් මම ආටිස්ට් කෙනෙක්නේ ආටිස්ට් කෙනෙක් වශයෙන් මම තැන් තැන් වල යන කෙනෙක්නේ ගොඩක් ඒ යනකොට එක එක නගරවලට ලංකාවේ ලෝකේ හැමතැනම යවෙනවා. ඒ යනකොට විශේෂයෙන්ම උනේ ලංකාවේ ඔය යාපනී ප්‍රදේශයේ දවසක් සංචාරය කරනකොට පෝට්‍රේට් අඳින්න පාරේ අයිනේ ඉන්ද්‍ර ඇඳගෙනකොට සෙනඟ පොඩක් පිරෙනවනේ ඉතින්.
ඉරිලා ඕක බලනවා සායලගේ ෆොටෝස් අරගෙන. ඒ අතරතුර මම ඔය ගොඩක් ඉන්දියන් ඇඩ්‍රස් ලගේ එහෙම ෆොටෝස් ඇඳලා තිබ්බහම ඒ කට්ටිය ඇවිල්ලා මේක එයාලගේ අර වීරයෙක් ඇඳා වගේ හීරෝ කෙනෙක් කියලා එයාලගේ මේ එයාලගේ තියෙන්නේ එයාලා එයාගේ වීරයෙක් තමයි එයා. එතකොට එයාලා හරි ආසාවෙන් ඒක මාරා නිකන් අර එයාලට ඒක හිතා ගන්න අමාරුයි. මේ කොහේක ඇඳලාද මොකද්ද ෆොටෝ එකක්ද කොහොමද මේක කරේ කියලා. ඉතින් එයාලා අර වාව් එකේ ඒක බලන ඉන්න ඊට අමතර ඔය දවසක් ඔය ප්‍රභාකරන්ගේ ෆොටෝ එකක් ගෙනල්ලා මට කිව්වා මේ අපේ මේ හීරෝ මෙයා තමයි මෙයා ඇඳලා දෙන්නේ කියලා. ඒ වගේ එහෙම එහෙම ඉතින් ගොඩක් දේවල් වෙලා තියෙනවා ඉතින්. එතකොට දැන් මට ඒක අඳිනකොට දැන් එයාලා බැරි වෙලාවත් ඕක මම අඳිනවා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ගත්තොත් බැරි වෙලා දැන් මට ඒක දැන් කස්ටමර් කෙනෙන්නේ නැහැ වගේ. එතකොට මට ඒක නොකරත් බෑ. නමුත් ඒක මට කරන්නත් බෑ. ඔය වගේ දේවල් වෙලා තියෙනවා මට. ඉතින් මම ඒ අවස්ථාවේ බෑ කිව්වා. මේ අපේ දෙවි කෙනෙක් වගේ අපේ දෙවියෝ වගේ අදහන්නේ මෙයා තමයි මට මෙයාගේ ෆොටෝ එක ඇඳලා දෙන්න කියලා කිව්වා ඉතින් සාමාන්‍යයෙන් එහෙම. ඒ කිව්වහම දැන් මම ඇත්තටම ඒ ගමන හිතාගෙන ගියේ මම දැනගත්තා මට ඔය වගේ චැලෙන්ජ් එකක් එයි කියලා. ඒක හරියටම ආවා. එතකොට මම හිතාන ගියේ මම ඕක කරන්නේ නැහැ මෙහෙම දෙයක් ආවොත් මම මේක කරන්නේ නැහැ මොකද ඒක මට හානි කරයි. මොකද එතකොට මං ඇයි මේ ආවෙන්නේ? ඕක දැන් වෙන විදිහකට ඕක ෆොටෝ එකක් හරි මොකක් හරි කස්ටමර් කෙනෙක් තමයි. නමුත් ඒක මම ඇඳා කියන එක සහ ඒක මං තියාගන්න කැමති නැති නිසා මං ඒක කෙලින් ප්‍රතික්ෂේප කරා ඉතින්. ඔබ මූර්ති කලාවට දක්ෂයිද? ඇත්තටම මූර්ති කලාව තමයි මං චාකෝල් ආර්ට් වලට කලින් කරේ. මූර්ති කලාව කියන්නේ දැන් අපි මේ ලංකාවේ සහ මුළු ලෝකේ ගත්තාම අපේ මම බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ පිළිම නිර්මාණය කිරීමට පටන් ගත්ත කාලේ ඉඳලා රජ කාලේ ඉඳලා එන රූප දැක්කහම සහ ඒ තැන් වලට ගියපුවහම මට දැනෙනවා මේවා මේ කාලේ මෙහෙම තියෙන්නේ නැති මේ කට්ටිය මේ විදිහට මේක වැඩ කරන්න නැති මේ මෙච්චර ප්‍රමාණයක් මේ යවට ඉන්න ඇති ඒ හිටපු ක්‍රමවේදය මට ඒක මැවිලා පේන මේ ගල් කොහොමද මේ හැදුවේ කියලා ඒ සිතුවිලිත් එක්ක නිතරම ගැටෙන්න ගත්තාම මේ වගේ පිළිමයක් මට නිර්මාණය කරන්න ඕන කියන හැඟීමක් හැම වෙලේම ආවා. ඊට පස්සේ මම නිර්මාණය කරා ලංකාවේ විශාල පිළිම කීපයක්ම දැන් නිර්මාණය කරලා තියෙනවා. සේරවල් පන්සලේ පිළිම නිර්මාණය කරේ මම ඒ වගේ විශාල පිළිම. ඒ පිළිම නිර්මාණය කරනකොට ඒ වගේ තියෙන හැඩතල රජ කාලේ පිළිමවල තියෙන හැඩතලත් එක තමයි මම මේ මගේ එන්නේ. ඒක අර මම මුලින් මට හිතුණානේ මෙහෙම අර මම දකින්නනේ ඒ කාලේ කට්ටිය වැඩ කරපු විදිය. ඒ ආభాසයේ සමහරට මට ඇවිල්ලා ඒ වගේ එහෙම දෙයක් තියෙනවා කියලා මගේ ඇඟ තුල මට දැනෙනවා ඉතින් ඒ සම්බන්ධයෙන්. ඔය තට්ටේ තියෙන ටැටූ එක මොකද්ද? තට්ටේ ටැටූ එක රයිට්. මම පෙන්නන්න නැහැ ඉස්සල්ලා නේ. එකල ටැටූ එක සම්බන්ධයෙන් මෙහෙමයි මම ආසවුනේ ඇත්තටම බුදුහාමුදුරන්ගේ සිරිපතුල තියෙනවනේ. බුදුහාමුදුරන්ගේ සිරිපතුල තියෙන පිචස් ටික තියෙනවනේ. ඒ පිචස් ටික මම හරි ආදරෙයි සහ හරිම ඒක මට හිතේ නිතරම මැවිලා පේන දෙයක්. මෙහෙම මෙහෙම තියෙන්න ඕනි මෙහෙම මෙහෙම තියෙන්න ඕනි කියලා. එතකොට ඒක මට ආසාවක් ඇති වුණා මගේ මේ පිටිපස්සෙන් ඔළුවේ මේ ඩිගේ ටැටූ එකක් වශයෙන් නිර්මාණය කරන්න. මම ගොඩක් හිනවා හිටියේ මම මේ ටැටූ එක නිර්මාණය කරනවා කියලා. නමුත් මේ සමාජ පසුබිමත් එක්ක ගත්තාම මේක නිර්මාණය මම ටැටූ එකක් ඔළුවේ ගැහුවොත් මම ආසාවට ආදරයට ඒක කරාට ඊට පස්සේ ඕකට එන බාහිර බලපෑම් ටිකත් එක්ක කල්පනා කරලා බලලා මම ඒක එතනින් මේ අදහස අතහැරලා දාලා ඊට හාත්පසින්ම වෙනස් මේ රෞද්‍ර තියෙන මගුලෙක් නිර්මාණය කරා ඔළුවේ. ඒකත් එක්තරා මගේ අයිකන් එකක්. ඒකෙන් මකුලවා රෞද්‍ර වුණාට ඒකෙත් යම්කිසි බලපෑම් ටිකක් තියෙනවා මගේ ජීවිතේ වෙනස් කරන්න මේ මකුලවා නිර්මාණය කිරීම තුළ. මොකද මකුලවාට පාද අටක් තියෙනවා. මකුලවා ඒ අටේ ඉලක්කමත් එක්ක සම්බන්ධ අපේ තියෙන බලවේග ටිකක් තියෙනවා. ඒ හා සමාන දේවල් ටිකක් මට ඒකෙන් ගොඩක් ගම්ම්‍ය වුණා. අනිත් එක මං පිටිපස්සට අඳිනකොට මිනිස්සු මන් දිහා බලන ඉන්න පිටිපස්ස පැත්තේ මම අඳිනකොට ඒ පිටිපස්සෙන් බලන ඉන්නකොට එයාලට ඒක මගේ ආර්ට් එක දකින්න කලින් මගේ මකුළු අය තමයි දැర్శණය වෙන්නේ. එතනින් ගොඩක් දුරට මට ආධ්‍යාත්මික පැත්තිනුත් යම්කිසි බලපෑම් ටිකක් ඇති වුණා. ඒකෙනුත් මගේ අනාගතයේ මේ දැන් මං ඉන්න තැනට මට එන්න ගොඩක් ශක්තියක් ලැබුණා. අටේ ඉලක්කම විශේෂයිද ඔබට? ඒක ඇත්තටම ගුප්ත බලවේග ටිකක්. ඒක මම විශ්වාස කරන බලවේග විශ්වාස කරන දෙයක්. අපේ වාසනා ශක්තිය
අපිට ආකර්ශණය කරගන්න දේව අපට අවශ්‍ය දේවල් ආකර්ශණය කරගන්නේ කොහොමද කියන දේවල් ටිකක් තියෙනවා. ඒ ආකර්ෂණය කරගන්නකොට අපිට පේන්න ගන්න දේවල් ටිකක් තියෙනවා. අපිට නිතර 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 දකින්න හම්බෙනවනම් අටේ ඉලක්කම් වගේ නිතර අපිට දකින්න හම්බෙනවනම් ඒ වගේ අපි නිතර ඒක මේවා දකින්නනම් අපිට ඇත්තටම අපේ වත්කම් පැත්තෙන් අපි සාමාන්‍යයෙන් අපිට ජීවත් වෙන්න අපිට තියෙන අපේ මානසික පැත්ත අමතරව අපිට මුදල් පැත්තත් බලපානවා. මේ මුදල් පැත්ත ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් කටයුතු කරද්දී අටේ ඉලක්කම ටිකක් දකින්නවා නම් ඇත්තටම හොඳයි. එහෙම දෙයක් තියෙනවා. හතද වාසනාවන්ත අටද? මට නම් අට වාසනාවන්තයි. හේතුව? හේතුව මෙහෙමයි. දැන් ඉලක්කම් ගත්තාම එක එක පැත්තෙන් එක එක දේවල් වලටනේ තියෙන්නේ. මම ආකර්ෂණය කරන්නේ මොකද්ද කියන එක තුල තමයි ඔක තියෙන්නේ. තමන් ආකර්ෂණය කරන්නේ තමන්ට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ මොන පැත්තෙන්ද කියන එකනේ. මට අවශ්‍ය පැත්තෙන් ශක්තිය ලබා ගන්න ඕනේ. ඒ හින්දා තමයි මම පාදාටට සම්බන්ධ වුනේ. ඔබතුමා මේ වෙලාවේ අපි වෙනුවෙන් යම් දෙයක් කළා. ඒක ගැන කතා කළොත් ඔබතුමා කතාවෙන් මම looks like වෙනුවෙන් අද නිර්මාණය කරපු නිර්මාණය. රයිට්. ඒකේ මෙහෙමයි මම ඇත්තටම මම සාමාන්‍යයෙන් භාවනා කරනවා. දවසට පැය දෙකක් විතර මම අනිවාර්යෙන් භාවනා කරනවා. එතනදී මම දකිනවා මම අතීතයේට මගේ සාමාන්‍යයෙන් මම මේ එකපාරට මට මැවිලා පේන්න ගන්නවා සමහර වෙලාවල් වලට අතීතයේ තිබ්බ සිදුවීම් සම්බන්ධයෙන් පොඩ්ඩක් දැන් වංගලි මහාසායකාව භාවනා කරනකොට මට එකපාරට ඒකේ තියෙන ෆවුන්ඩේෂන් එකේ ඉඳලා සහ ඒක ඒ කාලේ හදපු සිටුේෂන් එක දක්වා මට සාමාන්‍යයෙන් මැවිලා පේනවා. එතකොට ගල් විහාරේ ගාව ඉන්නකොට ඒක එහෙම මැවිලා පේනවා. ඒ වගේ මට හිතුණා ගල් විහාරේ පිළිමේ නිර්මාණය කරන බාස්සුන්නේ ඒක නිර්මාණය කරේ කොහොමද කියන එක පොඩ්ඩක් looks like වෙනුවෙන් ඇඳලා පෙන්නන්න. ඒ නිසා මම ඒක නිර්මාණය කරා. ඒක මුලින්ම මම කරේ අර කොළේ සුදු පාට කොළේනේ තියෙන දවක මම අඟුරු වලින් ඔය මගේ හිතේ තියෙන දේ ඔකට කොළේට දාන්න එපේ. ඒතර මම කරන්නේ ඒක යම් කිසි ඉස්සරෝම ඒකේ රූපයක් චිත්‍ර රූපයක් ඒකේ මවා ගන්නවා ඒ කොළේ ඇතුලේ. මේ රූපේ මම අඳින්න රූපේ මේක. මේක මේ කොළේට දැන් මං දානවා. එතකොට මම ඒ දාන රූපේ ඒක ඇතුලේ මට මැවිලා තියෙන්න ඕනේ කලින්. කලින් ඒක ඇතුලේ මට ඒ රූපේ තිබ්බ නැත්තම් මට ඒක අඳින්න බෑ. එතකොට මම ඒක කලින් මෙමරයිස් කරලා මං ඒක ඇතුලට කොළේ චිත්‍රය දාලා ඒකේ හැඩතල ඒ ප්‍රමාණවත් ඒක මට එන්න ඕනේ විදිහට මම ඒක මුලින් ඇඳලා ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ ඒකට අවශ්‍ය පසුබිම සකස් කරනවා මුලින්ම. බෑග්ග්‍රවුන්ඩ් එක ගන්නේ කොහමද? මේ අඳුර එළිය අඳුර දැන් පිළිමේ හදනකොට ඒ බාසුන එක නිර්මාණය කරනකොට එක පැත්තක ඉඳලා තමයි ඔක පලංචි එක පැත්තෙන් පැත්තට ගහන්නේ. ඒක එක පැත්තක් නිර්මාණය කරලා තමයි අනිත් පැත්තට යන්නේ. එහෙම එහෙම දැන් ඔය එක මම ඊට පස්සේ නිර්මාණ හිතාගත්තා මෙයා මෙහෙම ඔළුව මෙහෙම නිර්මාණය කරනවා. ඊට පස්සේ සිරස නිර්මාණය කරනකොට ඒ පැත්ත හදලා ඉවරලා ඊළඟ පැත්තේ තමයි දැන් බාසුන වැඩ කරගෙන ඉන්නේ. ඒකට මම අර හදලා ඉවරච්ච පැත්ත තමයි නිර්මාණය කරලා අනිත් පැත්තට බාසුනේ තව ගෝලියෝ කීප දෙනෙක් කොහොම ඉන්න විදිහට තමයි පලංචිත් එක්ක නිර්මාණය කරේ. අතර මේකෙදි මේ ගොඩාක්ම තිබ්බේ ඕක දැන් කළු සුදුත් එක්ක කරනකොට කළු ගලක නිර්මාණයක් නේ කරන්නේ. ඒතර කළු ගල තුල තියෙන නිර්මාණය අඟුරු වලින් මතු කරන්න හරි ලේසි. ලේසි කියන්නේ මඩ ලේසි. මොකද රෆ් එකන්නේ තියෙන කළු ගලේ. ඒ රෆ් එක මතු කරනත් එක්ක මඩවර අර සුමඩ භාවයේ මූණේ තියෙන සුමඩ භාවයේ ගන්න ඕනේ. ඒක ගන්න තමයි මගේ ඒකට තමයි දක්ෂතාවය ඕන වෙන්නේ. මොකද රෆ් එකක් අපිට ලේසියනේ ඒක සිනිඳු කරන්න තමයි ටිකක් අමාරු. එතකොට මම සිනිඳු කරන්නත් ඕනේ රෆ් එක පෙන්වන්නත් ඕනේ. ඒ දෙකම ඒකේ මම හඳපු සිතුවමේ තියෙනවා. මට හිතෙන තරමින් ඒක ඒ දෙකේම දකින්න පුළුවන් වෙයි. රෆ් එකකුත් තියෙනවා සිනිඳු මඩ සිනිඳු ගතියකුත් තියෙනවා. ඒක තමයි මම අද නිර්මාණය කරේ. ඒ බාස්ුන්නේ ඒක මෙහෙම නිර්මාණය කරන්න ඇති කියලා හැඟීමක්. Thank you.
ඔබව කෙනෙකුට සම්බන්ධ කරගන්නේ කොහොමද? කන්ටැක්ට් කරගන්නේ? මගේ නම මංජල ස්වර්ණපාලි. මම ජීවත් වෙන්නේ හලාවත. මගේ දැන් පදිංචි හලාවත. මාව සම්බන්ධ කරගන්න ඕන නම් සහ මාත් එක්ක මොනවා හරි මගෙන් සේවාවක් ලබා ගන්න කාට හරි වමනා වෙනවා. අඟුරුවාට් කියලා සර්ච් කරත් හරි Facebook YouTube එකේ නම් කලාකාරයා කියලා මං ඉන්නේ. කලාකාරයා කියලා මකුලුවත් එක්ක ඉන්න ෆොටෝ එකක් එක්ක ලෝගෝ එකක් තියෙනවා. එතකොට මගේ දුරකථන අංකය සඳහන් කරනවා නම් 0.71.965.102 කියන දුරකථන අංකයට කතා කරොත් සම්බන්ධ කරගන්න පුළුවන්. ගොඩක් දුරට සවසායෙන් පස්සේ ඔයගේ කතා කරනවා නම් හොඳයි. මොකද මං 6-8 අතර වගේ කාලය තුල කතා කරනවා නම් හොඳයි. ඉතින් ඔය වගේ තමයි මාව සම්බන්ධ කරගන්න පුළුවන්. අනිත් Google එකේ සර්ච් කරත් මංජල ස්වර්ණපාලි කියලා සර්ච් කරොත් හොයාගන්න පුළුවන් මගේ විස්තර. මංගෙන ගොඩක් සාමාන්‍යයෙන් විස්තර දැනගන්න ඇති මං ස්තුතිවන්ත වෙනවා ඇත්තටම Looks Like Info channel එකේ අධිපතිතුමාට මාව මේ වගේ ගෙනල්ලා කලාකාරයෙක් ඉන්ටර්වයුව කිරීම සම්බන්ධයෙන් සහ මාව අගය කිරීම සම්බන්ධයෙන් චිත්‍ර ශිල්පියෙක් මම දන්නේ මේ ලංකාවේ ප්‍රසිද්ධ පාරේ ඇවිදගෙන යනකොට අඳුර ගන්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් ලංකාවේ ඉන්නවා කියලා මම දන්නේ. ඉතින් ඒක ඇවිල්ලා අපේ රටේ මොකක්ද හේතුව කියනවම තාම දන්නේ. නමුත් මම මගේ උත්සාහය තියෙන්නේ ලෝකේ කරන්න පුළුවන් මට කරන්න පුළුවන් චිත්‍ර ශිල්පයේ වෙනුවෙන් සහ කලාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන එක තමයි මගේ බලාපොරොත්තුව. රයිට්, අපි නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි සියලු දෙනාටම.